අද පෙරවරු 7ට පමණ සිදු වෙඩි තැබීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ භාණ්ඩාකාරික WD රොෂාන් පුෂ්පකුමාර මහතා ඝාතනයට ලක් වුණා. ඇල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ සුදු පැහැති ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි. අද පෙරවරුවේ තම බාලපුතු පාසලේ පළමු වසරට බහර තීමට සූදානම් වෙමින් සිටි අවස්ථාවේදී නිවස තුලදීම මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඔහු 51 හැවිරිදී තිද රුපියෙක්. එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහුගේ මව සහ බාලපුත්‍රයා පමණක් නිවසේ සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. එමෙන්න එල්පීටී වැඩබලන මහේස්ත්‍රාත් වජිරා පොන්නපිරිම මහත්මිය අද පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සිදු කළා. ඝාතනයට ලක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආහාරවල විෂ රසායනික ද්‍රව්‍ය ඇති බවට දිගින් දිගටම හෙළිදරව් කරමින් නඩු පවරා තිබෙන අතර පසුගියදා ස්වර්ණවාහිනී මෙහෙවර වැඩසටහනකට දෙක් වුණා. නැට්ට ඉඳලා මේ සම්පූර්ණ එකම කහපාට වෙලා තමයි ඉදෙන්නේ. එහෙම ඉදිලා නැත්තම් ඒකේ වෙන වෙන තැන්වල කොළපාට තියෙනවා නම් මේ තියෙන්නේ કૃතිම විදූප එකක්. මේවා විකිනෙන නිසා තමයි මේ අය මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. අපි ප්‍රතික්ෂේප කරනවා නම් ඇත්තටම අපිට පුළුවන් වෙනවා මේක නිවැරදි කරන්න. ප්‍රබල නීතිමය දැනීමක් තිබිච්ච දුර්ලභ ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෝ ඕනම වෙලාවක කොහේ හරි ලංකාවේ උසාවියකින් කතා කරලා නරුවක් මෙහෙවන් කතා කරොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරේ එයා කැපවෙලා හිටියා හැම දෙයක්ම අතහැරලා ගිහිල්ලා ඒකට උදව් කරා. එතකොට අපිට බරපතල ප්‍රශ්නයක් පැනලා ගිනවා මේ සිද්ධිය සම්බන්ධව ඉතින් මේ නීතිමය කටයුතු කිරීම නිසාම සිදුවෙච්ච දෙයක්දෝ කියලා. ආහාර නීතිය සම්බන්ධව සෑම පැත්තකින්ම තාමත්ම තදින් ක්‍රියාත්මක වෙච්ච නිලධාරී. මේ සිදුවීම සම්බන්ධව ශේෂ්ඨයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැඩි ලෙස කම්පණයට පත් වෙලා ඉන්නවා. අහුගේ කාලයේ පුරාවටත් මෙවැනි සිදුවීම් කිහිපයක් සිද්ධ වුණා. විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ත්‍රිකුණාමල ප්‍රදේශයේ මිය ගියා පහර කෑමට ලක් වෙලා. ඒ වගේම මේ සිදුවීම සම්බන්ධව අපි අපේක්ෂා කරනවා පොලිස් දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් කරලා මේකේ සත්‍ය තොරතුරු අනාවරණය කරයි කියලා. ඒ වගේම එහෙම අනාවරණය කරන ගමන් මේ රටේ මහජන සෞඛ්‍ය පිළිබඳ වැඩ කරන නිලධාරීන් වගේම නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් මෙවැනි රජයේ නිලධාරීන් සුරක්ෂිත කරන්න කටයුතු කරන්න ඕන. එහෙම නැති වුණොත් ඔවුන්ගේ උපරිම සේවාව මහජනතාවට ලැබෙන්නේ නැති වෙයි. එල්පිටියේ කුරුඳුකා හැතැක්ම පතිරාජවත්ත දිවිතුරුකම ප්‍රදේශයේදී අද පෙරවරුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා පැවසුවා. මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදු කළා නැහැ. කුමන හේතුවක් නිසා මේ වෙඩි තැබීම සිදු කරාද කියලා අනාවරණ වීමක් මෙතෙක් නැහැ. ඒ වගේම ඒ මාතා සමග යම් යම් පෞද්ගලික ප්‍රශ්න තිබුණු කියලයන් හෝ මෙතෙක් හඳුනා ගැනීමක් කරලා නැහැ. කෙසේ වෙතත් ඔහුගේ රාජකාරි වපසරිය සහ ඒ තුළ යම් යම් ආකාරයකට තර්ජන තිබුණාද යන්න අනාවරණය කරගන්නටත් මේ වෙන විට මාෂණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඔව් CCTV දර්ශන හරහා අපි අඳුරගත්තා මේ පුද්ගලයෝ යතුරුපැදියකින් පැමිණලා තියෙනවා කියලා. ඒ වගේම මේ වෙඩි තැබූ ස්ථානයේ තියෙන උණ්ඩ කොපෝල ස්වභාවය අපි අඳුනගත්තා. පිස්තෝල ගිනියාවියක් මේ සඳහා භාවිත කරලා තියෙන බවට. නමුත් තවමත් අපි හරියටම අනාවරණය කරගෙන නැහැ කවුද පැමිණි සැකකරුවෝ කියන කාරණේ.